මේ සති ඉඳලා දැන් මම මොකද කරන්නේ මම දැන් ස්ටුඩන්ට් කෙනෙක් නෙමෙයිද මේ සති මොනවද වුනේ කියලා ඔයාලට කියන්නම් මගේ නම ඉෂාරා වෙල්කම් ටු මයි YouTube channel ඔයාලා තාම මගේ channel එකට subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න ඔයාලා කැනඩෙන් ඉන්න international student කෙනෙක් නම් මම හිතනවා මගේ channel එකේ තියෙන content ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම දැන් ඔයාලට කියන්නම් මේ අන්තිම සතියේ මොකක්ද වුනේ කියලා Good morning. දැන් මම නැගිටලා තේබිලා මොන හරි කාලා වැඩ පටන් ගන්න යන්නේ මගේ voice එකෙන්නෙත් නැතම දැන් අපි අන්තේ හදා ගන්න මට තියෙනවා මේ semester එකේ මට තියෙන අන්තිම test එක අද අපි බොන්න හදන්නේ මයිලෝ මොකද මගේ double double collection එකයි masala chai collection එකයි දෙකම ඉවර හින්දා ඔය මගේ channel එක මුලින්ම බලන කෙනෙක් නම් ඔයා දන්නවා මගේ tea game එක හරිම strong වංගාව හොඳටම collections තිබ්බා එක එක ජාතියේ tea coffee hot chocolate ඔක්කොම මේ සතියේ නම් මගේ බඩු ගොඩක් ඉවරයි හැබැයි මේ සතියේ මට කන බොනේවට වඩා වෙන focus එකක් තිබ්බා ඒ තමයි මං Canada ආපු රීසන් එක මගේ post graduate course එක ඉවර කරගන්න මේ තමයි මගේ course එකේ අන්තිම සතිය ඒ හින්දා මං හිතුවා කොච්චර busy වුණත් මේ සතිය ඔයාලත් එක්ක share කරගන්න දැන් මම හෙට තියෙන exam එකට පොඩ්ඩක් prepare වෙන්න පටන් ගත්තා Friday මං හොඳටම වැඩ කරපු හින්දා මුළු weekend එකම කිසිම වැඩක් කරේ නැහැ දැන් ඒ හින්දා මම පොඩ්ඩක් stress වෙලා එක දිගටම පාඩම් කරන්න ඕනේ කියලා හිතුවා මං ටිකක් වෙලා එක දිගට වැඩ කරා ඊට පස්සේ හරිම බඩගිනි ඒ හින්දා අපි හිතුවා පොඩි break එකක් ගන්න අද නම් අපි දෙන්නටම යන්න වෙලාවක් නැහැ ඒ හින්දා හිතුවා මොන හරි එලින් order කරගමු කියලා අද lunch එක අපේ බිරියානි and naan ඊට පස්සේ කාලේ ඉවර වෙලා මම coffee එකක් හදාගත්තා දැන් මම back to work ඉතින් ඊට ටික වෙලාවකට පස්සේ දරන් එළියට ගියා එයා එළියට යද්දී මං එයාට bye bye කියලා දැන් ආයෙත් මම පාඩම් කරන්න තමයි ලෑස්ති වෙන්නේ මං ඊට පස්සේ රෑ 10 විතර වෙනකන් එක දිගට වැඩ කරගෙන ගියා. හැබැයි දරණ යන කලින් එයා ලොන්ඩ්‍රි වගේක් වෙන්න දාලා තියලා ගියේ. ඉතින් මං ඊට පස්සේ ගිහිල්ලා ඒ ටික ඩ්‍රයර් එකෙන් අරගෙන ආව ඔක්කොම වේලිලා ඉවරයි. අපේ ක්ලීන්ම ක්ලීන් බෙඩ් ෂීට්ස් ටික අරගෙන දැන් මම මේ ටික අරගෙන කොහම හරි උඩට යන්න ඕනේ. ටිකත් අරගෙන මං ඊට පස්සේ පොඩි බ්‍රේක් එකක් ගත්තා. ඊළඟට ආයෙ 12 මාට් විතර වැඩ පටන් අරගෙන 2 විතර වෙනකන් ආයෙත් පොඩ්ඩක් ස්ටඩි කළා. එහෙම නිදාගත්තා. ඔන්න අත අඟහරුවාදා වෙල්කම් ටු මයි අන්තිම එක්සෑම් ඩේ ගුඩ් මෝර්නින් හැපි ටියුස්ඩේ අද නම් මට හරිම එක්සයිටින් දවසක් මොකද අද එක්සෑම් එකෙන් පස්සේ මට ඉතරලා තියෙන තව අසයින්මන්ට්ස් තුනකුයි අපේ දෙවෙනි ගෲප් එකේ ප්‍රසන්ටේෂන් එකයි විතරයි ඒ වගේම තමයි අද මේ තියෙන එක්සෑම් එකේ රිසල්ට් එක මගේ කෝප් එකටත් ඉම්පැක්ට් වෙන්න පුළුවන් ඒ හින්දා මං හිතුවා පුළුවන් තරම් සීරියස් ගන්න එක්සෑම් එක මං හිතුවා අද නම් ගෙදර හදාගත්ත මොනා හරි කන්න ඕනේ කියලා ඒ හින්දා ඉක්වෙන්ට බත් එකක් හදාගත්තා සම්බෝල කෑන් එක තියෙනවා ඒ හින්දා සොසේජස් ටිකක් ෆ්‍රයි කරගත්තා මං හිතුවේ අඟහරුවාදට කාලම යන්න මොකද ගෙදර ආපු වෙලාවෙ ඉඳලා මට රිලැක්ස් කරන්න බැහැ මට ගෲප් වර්ක් එකේ වැඩ පටන් ගන්න තියෙනවා මං හිතුවා අද කැම්පස් එකට අරන් යන්න මම මාස කීපයකට කලින් ගත්ත මේ මිල්ක් ඇන් මෝකා බෑග් එක එක හරිම කියුට් එක ලැප්ටොප් බෑග් එකක් නම් නෙමෙයි හැබැයි ලැප්ටොප් එක දාගෙන සේෆ්ලි අරගෙන යන්න පුළුවන් හින්දා මං හිතුවා අද මේක ෆස්ට් ටයිම් අරගෙන යනවා කියලා මේ කියුට් බෑග් එක අරන් ගිහපු පළවෙනි දවසේම මගේ වතුර බෝතලේ හැලිලා ලැප්ටොප් එකත් තෙමිලා මගේ බෑග් එකෙන් භාගයක් විතර වතුර පිරීලා තිබ්බා හොඳ වෙලාවට ඒ ලැප්ටොප් එක ඩැමේජ් වෙලා තිබ්බේ නැහැ මොකද ඒක ස්කෝල් එකක් මගේ එකකුත් නෙමෙයි ඊට පස්සේ මම එක්සෑම් එක කළා ගෙදර ආවා මට හරිම සතුටුයි එක්සෑම් එකත් ඉවරයි ලැප්ටොප් එකත් වැඩ කරනවා අවුලක් නැහැ මට ඒ වුණාට ඊට පස්සේ රිලැක්ස් එකේ ඉන්න නම් බෑ මොකද මම ඔයාලට කලින් කිව්වා වගේ මට ගෲප් වර්ක් එකේ වැඩ ටිකක් තියෙනවා ඉවර කරගන්න ඊට පස්සේ අපි ස්ලයිඩ්ස් හදන්න ඕනේ අද ඩිනර් එකට ඩරන් බඩු ගන්න ගිය වෙලාවේ කොස්කකින් පිට්සා ගෙනලා තිබ්බා මම කන ගමම්ම අපිට ඊළඟ දවසේ ප්‍රසන්ට් කරන්න ඕන ස්ලයිඩ්ස් ටිකත් හදලා ඊට පස්සේ හොට් ඩොග් එකක් තිබ්බා ඒකත් කන ගමන් අපිට රිපෝට් එකක් හදන්න තිබ්බා කට්ටියකට කන්ටෙන්ට් ඇඩ් කරලා තිබ්බා මගේ කන්ටෙන්ට් එකක් දාලා මම ෆයිනලයිස් කරලා හිටගෙනම කාලා ඔක්කොම ටික ඉක්මනට සබ්මිට් කරා රෑ 12 වෙන්න කලින් ඒක ඉවරුණ ගමම්ම බදාදාට තියෙන සබ්මිෂන් එක මම බලන්න ගත්තා හොඳ ලාවට මම ඒක කලින් කරලා තිබ්බෙච්ච හින්දා ඒක ඉක්මනට සබ්මිට් කරන්න පුළුවන් වුණා වැඩ ටික ඔක්කොම ඉවරෙද්දී වෙලාව 12:40 විතර ඇති දවල් මම ඔන්න ඩරන්ට කිව්ව නිසා එයා චිකන් මැරිනේට් කරලා තිබ්බා මං හිතුවා නිදාගන්න කලින් අනිවාර්යයෙන්ම චිකන් කරි එක හදලම නිදා ගන්නවා කියලා මං ඒක හැදෙන්න තියලා වෙන්ස්ඩි කියලා කියන්නේ අපිට කුණු දවස. ඉතින් මං හිතුවා වෙන්ස්ඩි උදේ වෙන්න කලින් පාරෙන් අපේ කුණු බෑග්ස් ටික හදලා තියලෙන්නම් කියලා මම ඒක රෙකෝඩ් වෙන්න ෆෝන් එක තියලා ගියේ. කොහොම හරි ෆෝන් එකේ ඇන්ගල් එක වෙනස් වෙලා ඒක රෙකෝඩ් වෙලා නැහැ. ඊට පස්සේ මං උණු වාෂ් එකක් දාලා ටියුස්ඩේ දවසේ ඉවරයි මම නිදාගත්තා. Happy happy Wednesday. මං ගොඩක් කළා ඇඳටලා ඉඳලා මං හතේ විතර ඉඳලා නැගිටලා හිටියේ ආයෙ නිදා ගන්නවා ආයෙ නැගිටිනවා ආයෙ නිදා ගන්නවා මොකද දවස් ඕන් ප්‍රසන්ටේෂන් එක තියෙන්නේ ඊට පස්සේ හිට සබ්මිට් කරන අසයින්මන්ට් එකක් තියෙනවා දෙකම අද මම බලන්න ඕන මගේ වොයිස් එකෙන් තින්නේ නැහැ වගේ තවනේ හරියට
ඒවනට මට ඔලට ෂයා කරගන්න හැපි නිවස තිර මේක මට නම් බිග් ඩීල් එකක්. මට මේ දැන් ඊමේල් එක ආවා මට ෆස්ට් සෙමස්ටර් එකට ඩීන්ස් ලිස්ට් හම්බලා තියෙනවා කියලා. ඉතින් හරිම සතුටුයි. මට අද හොඳ දෙයක් තියෙනවා සෙලිබ්‍රේට් කරන්න. දැන් හෙට ඉදින් මගේ කෝස් එක ඔක්කොම ඉවර වෙනවා. තව ටිකකින් මම කැම්පස් එකට යන්නත් ඕනේ. මට හිතෙනවා අද ගිහිල්ලා කැම්පස් එක ඉදලා වැඩ කරනවද මොකද්ද කරන්න කියලා. තවම ඩිසයිඩ් කරේ නෑ. තවම හරිම එක්සයිටඩ් නොයි නිවුස් එක ගැන. අද බ්‍රෙක්ෆස්ට් ෆික්ස් එක 7 සැන්ඩ්විචස්, ඊට පස්සේ නෙස්ට මෝල්ට එකකුත් හදාගෙන මං ඊට පස්සේ කෙලින්ම ගියා කැම්පස් එකට. මං එළියට බැස්සට පස්සේ මට තේරුණා අද දවස මාරම රස්නේ, මට ඒ රස්නේ ඉවසන්න බැරි තරම් හරිම ඩීහයිඩ්‍රේටඩ් ෆීලිං එකක් ඒක. මං කැම්පස් එකේ මේ පෙනෙන බිල්ඩින් එක මං හිතනවා කලින් ඔයාලට මම ලොග් එකකින් නම් පෙන්නලා නැත ඇති කියලා. මං කැම්පස් එකට ගිය පොඩි වැඩකට මං ඒක ඉක්මනටම ඉවර කරලා ගෙදර ඇවිල්ලා නිදාගත්තා. මොකද මට ලොකු ඔළුවක ඇක්කුවන් තිබ්බ ගෙදර එද්දී. නිදාගෙන නැගිට්ටාම ඒක අඩුයි. අද මට හවස 7 ඉඳලා 9 වෙනකම් ප්‍රසන්ටේෂන්ස් තියෙනවා. ඒකට අපි රිහර්සල් එකකුත් කරන්න ඕනේ. ඊට කලින් මෙතන මං හදපු චිකන් කරේ එක කාලම මම වැඩ පටන් ගත්තා. 7ට ඊට පස්සේ කෝල් එකට ජොයින් වුණා. මේ සබ්ජෙක්ට් එක අපි සම්පූර්ණයෙන්ම කරේ ඔන්ලයින්. ඉතින් මේ ප්‍රොෆෙසර් අපි ඇත්තටම හම්බ වෙලාවත් නැහැ. දැන් අපි හැමෝගෙම ප්‍රසන්ටේෂන්ස් ඉවරයි. ඔන්න අද ඩිනර් වලට තියෙනවා ඩරන් ස්පෙෂල්. මම ඉතින් ඒ මීට් දාලා සෑන්ඩ්විච් එකක් හදාගත්තා. මම මගේ ඩිනර් එකේ ෆස්ට් පාර්ට් එක ඊට පස්සේ මම ටිකක් වෙලා ඉඳලා Thursday මට තියෙනවා ලොකු සබ්මිෂන් එකක් ඩේටා ඇනලිටික්ස් වල. ඒකට උනේ ඩේටා ක්ලීනින් වීඩියෝස් වගේක් මම බැලුවා. ඒ ගමන් මං කලින් හදලා වැරදිච්ච මැගී වගේක් තිබ්බා. ඒක කන ගමන් හිටගෙනම කන ගමන් මං ඒ වීඩියෝස් ටික ආයෙ බැලුවා. මෙතන මගේ ඩිනර් එකේ සෙකන්ඩ් පාර්ට් එක මේකත් කාලා මම ඊට පස්සේ නිදාගත්තා. අද මට හැපිම හැපි Thursday එකක්. මොකද අද තමයි මගේ කෝස් එකේ සබ්මිෂන් එකක් තියෙන අන්තිම දවස. ඒ හින්දා මං හිතුවා අද නම් අනිවාර්යයෙන්ම ලයිබ්‍රරි එකට ගිහිල්ලා වැඩ කරන්නම් කියලා කැම්පස් එකේ ඉඳලා. මම හිතුවා බ්‍රෙක්ෆස්ට් විදියට කලින් දවසරේ මම ඕවර්නයිට් ඕට්ස් හදලා තිබ්බා. ඒක ට්‍රයි කරන්න පළවෙනි පාරට තමයි මම මෙහෙම ඕවර්නයිට් ඕට්ස් හදලා ට්‍රයි කරන්නේ. කාලා ඉක්මනටම කැම්පස් එකට ගියා. මගේ මෝ කැටීෂර්ට් එක ඇඳගෙන මම කැම්පස් එකට ගියේ. මට අද හදන්න තියෙනවා ඩේටා ඇනලිටික්ස් රිලේටඩ් ඉන්ෆෝග්‍රාෆික් එකකුයි වීඩියෝස් දෙකකුයි තව ඩොකියුමෙන්ට්ස් දෙක තුනක් විතර තියෙනවා ෆිල් කරන්න. ඩේටා ඩික්ෂනරි එකකුත් තියෙනවා. ඉතින් මේ ඔක්කොම කරන්න මට තව ඉතරලා තියෙන්නේ පැය 13ක් වගේ වෙලාවක්. මම තාම ඇත්තටම ඩේටා සෙට් එක දිහා බලලවත් නැහැ. ඒ කොහොම වුණත් මම අද 11:59 වෙද්දී මේ ඔක්කොම වැඩ ටික කරලා සබ්මිට් කරන්න ඕනේ. ඉතින් මං ගියා ලයිබ්‍රරි එකට. අද මගේ වර්ක් ස්ටේෂන් එක මේක. මේක තමයි මගේ වීව් එක. මං ඊට පස්සේ වැඩ කරන්න ගත්තා. මං හිතුවා අද නම් කන්නවත් බ්‍රේක් එකක් ගන්නෙ නැහැ. එක දිගට මොකක් හරි හොඳ ප්‍රෝග්‍රෙස් එකක් එනකන් මං වැඩ කරනවා කියලා. මං එහෙම හිතපු ගමන් ඇත්තටම මට ලොකු බඩගින්නක් ආවා. ඒත් මං දන්නා දැන් මං කන්න ගියොත් ගොඩක් වෙලාව නාස් වෙනවනේ කියලා. මං පහ වෙනකන් එක දිගට වැඩ කරා. ඒ විදිහින් මට ගොඩක් බඩගිනි. ලයිබ්‍රරි එකත් වහන හින්දා මට ඊට පස්සේ වෙන මෙතනට ඇවිල්ලා වැඩ කරන්න වුණා. දැන් හවස 7 විතර වෙන්නත් ළඟයි. දැන් නම් මට ඇත්තටම ඇඬෙන්න එනවා. මොකද මට කරන්න ඕනේ වැඩේ තාම හරියට ක්ලියර්ලි තේරෙන්නේ නැහැ. මේ වෙද්දී කැම්පස් එකේ තියෙන ඔක්කොම කැෆේස්, ෆුඩ් ප්ලේසස් ඔක්කොම වහලා තියෙන්නේ. ඉතින් මං හිතුවා තවත් බඩගින්නේ වැඩ කරන්න බෑනේ, මං ගෙදර යනවා කියලා. ගෙදර යන ගමන් මට පොඩි ප්‍රින්ට් අවුට් එකක් ගන්න තිබ්බා. මං ඒ ප්‍රින්ටර් ජොබ් එක යවලා දැන් ලයිබ්‍රරි එක ළඟ තියෙන ප්‍රින්ටර් එකෙන් ප්‍රින්ට් අවුට් එක ගන්න හදන්නේ. මං දැන් මේ ප්‍රින්ට් අවුට් එක ගන්න අතරේ හිතනවා දැන් මං කොහොමද මගේ රිපෝට් එක හදන්නේ, මොන වගේ ඇනලිසිස් එකක්ද මං කරන්නේ කියලා. සමහරක් විට ඔයාලට මේ බ්ලොග් එක බලද්දී හිතන ඇති ඇයි මම මේ අසයින්මන්ට්ස් අන්තිම මොහොතේ කරන්නේ, කලින් පටන් ගන්න තිබ්බනේ කියලා. ඒකට ඇත්තම කියනනම් හැම වෙලාවෙම හැම සතියෙම වෙන අසයින්මන්ට් එකක් තියෙනවා අපිට ෆෝකස් කරන්න. ඉතින් ඉස්සෙල්ලම ඩෙඩ්ලයින් එක තියෙන කෙනා මම ඉස්සෙල්ලම ඉවර කරන්නේ. ඒ හින්දා ගොඩක් අසයින්මන්ට්ස් මේ වගේ අන්තිම මොහොතේ ගොඩක් ප්‍රෙෂර් වෙවි තමයි කරන්න වෙන්නේ. මම මේ සෙමෙස්ටර් එකට විතරක් සබ්මිෂන්ස් 63ක් කරලා තිනවා. මගේ LMS app එකෙන් මම චෙක් කරා. ඒ වගේම ක්විසස් කරලා තිනවා අඩුම ගානේ 10ක්, ටෙස්ට් කරලා තිනවා අඩුම ගානේ 5ක්. එක සෙමෙස්ටර් එකක තියෙන්නේ සති 12යි. ටීචර් කම්ප්ලේන්ට් කරත් අපි අපේ වැඩේ කරන්නත් ඕනේ. මං ගෙදර ගිහිල්ලා රෑ 8ට විතර මට තේරුණා කොහොමද වැඩේ කරන්න ඕනේ කියලා. හරියටම 11:51 වෙද්දී මම ඕනේ රිපෝර්ට්ස් ටිකත් හදලා, මට ඕනේ ඉන්ෆෝග්‍රාෆික් එකත් හදලා, වීඩියෝස් දෙකක් රෙකෝඩ් කරලා ඔක්කොම වැඩ ටික ඉවර කරලා සබ්මිට් කරා විනාඩි 8ක් තියෙද්දී. මට ඒක සබ්මිට් කරාට පස්සේ හරිම රිලැක්ස්ඩ් ෆීලිං එකක්. හැබැයි හරිම මහන්සි. මගේ කෝස් වර්ක් කම්ප්ලීෂන් එක ඩීන්ස් ලිස්ට් එකයි දෙකම සෙලිබ්‍රේට් කරන්න ඩරන් ගෙනලා දුන්න මට චීස් කේක් කෑල්ලක්. මං හිතුවා අපි එක කැන්ඩල් එකක් තියලා බර්ත්ඩේ කේක් එකක් වගේ අපි එක සෙලිබ්‍රේට් කරමු කියලා. මං රෑ 1ට විතර තමයි වශගත් දාලා චීස් කේක් කාලා අපේ සතුට සෙලිබ්‍රේට් කරේ. අද මං ඔයාලව රෝමක් එක්කන් යන්නම් මගේ ෆ්‍රීම ෆ්‍රී ෆ්‍රයිඩේ දවසක එළියට. මාස ගානකට පස්සේ තමයි මම මේ වගේ ෆ්‍රී වෙන්නේ. ගොඩක් ලස්සන දවසක් හොඳට අවව තියෙනවා. හැබැයි දාඩිය දාන්නේ නැහැ පොඩ්ඩක්වත්. මං හිතුව කලින් දවස්වල වගේ අර ඩිහයිඩ්‍රේට් වෙන ගානට වගේ දාඩිය දායිද කියලා. එහෙම නැහැ.
දැන් මම යන්නේ කැම්පස් එකට as usual මගේ ලැප්ටොප් එකේ ලෝන් එක රිනියු කරගන්න. හැබැයි ඊට පස්සේ මම ඔයාලව බර්ලින්ටන් වල තියෙන මාස ගානක් තිස්සේ මම යන්න බලන් හිටපු තැනකට ඔයාලවත් එක්කන් යන්න. මම දැන් කැම්පස් එකට ආවා. දැන් අපි යන් IT සර්විස් ඩෙස්ක් එකට ගිහිල්ලා මගේ ලැප්ටොප් එකේ ලෝන් එක රිනියු කරගෙන ඉක්මනටම යන්. මට දැන් බසස් 3ක් විතර ගන්න ඕනේ බර්ලින්ටන් සිටි එකට යන්න. ඩවුන්ටවුන් බර්ලින්ටන් තමයි ලස්සන. හැබැයි අපි දැන් යන්නේ අප්ඩවුන් බර්ලින්ටන් වලට. ඩවුන්ටවුන් බර්ලින්ටන් වලට අපි ගියපු ස්ටෝරීස් හයිලයිට් කළා මම දාලා තියෙන මගේ ඉන්ස්ටාග්‍රෑම් එකේ. ඉතින් ඔයාලා මාව ඉන්ස්ටා ෆලෝ කරන්නේ නැත්නම් මගේ ඉන්ස්ටාග්‍රෑම් account එකේ link එක මම දානවා description එකේ. අනිවාර්යයෙන්ම මාත් එක්ක ඉන්ස්ටාග්‍රෑම් වලින් connect වුණත් අමතක කරන්න එපා. දැන් මං ඉන්නේ බර්ලින්ටන් වලට යන බර්ලින්ටන් ට්‍රාන්සිට් බස් එකේ. මේ බස් එකටත් මම හැමිල්ටන් වලින් නගිද්දී නම් පේ කරන්න ඕනේ නැහැ. හැබැයි බර්ලින්ටන් ඉඳලා හැමිල්ටන් එද්දී මට පේ කරන්න වෙනවා. දැන් මම මෙතන ටිකක් වෙලා ඉන්න ඕනේ ඩැරන් එනකන්. එයා තා විනාඩි 20ක් විතර දුරින් ඉන්නේ කියලා කිව්වා. මගේ පරේ හින්ද මට හිටින්න ඉන්න බෑ. හින්ද මං ඉඳගත්තා. මේ තනකොළ ක්ලීන්ද දන්නේ නැහැ. ඒ වන් ඉඳගත්තා. මං ඉතින් ටිකක් වෙලා බලන් හිටිය ඊට පස්සේ අපි දෙන්න ගියා බේගල් බාන් එකට. ඉතින් බේගල් බාන් එකට යන්න දැන් මාස ගානක් තිස්සේ අපි බලන් හිටියේ. එනකොට ඒගොල්ලෝන් 3:30 වෙද්දි මහන හින්දා අපි ගෙදර ඉඳලා යන්න ප්ලෑන් කරොත් හැමදාම හවස් වෙන හින්දා යන්න වෙන්නේ නැහැ. අදත් අපි අද්දින් ඇත්තටම 3ත් පහු වෙලා ඔයාලට පෙන්වනවා ගොඩක් බේගල්ස් ඉවරයි. මං ගත්තේ ස්පයිසි බේගල් එකක්, ඩරන් ගත්ත චීස් බේගල් එකක්. ඒ දෙකම අපි සෑන්ඩ්විචස් විදිහට ගත්තා. හරිම රසයි. මේක බර්ලින්ටන් වල විතරක් තියෙන බේගල් ෂොප් එකක්. ඊට පස්සේ අපි ගෙදර යන ගමන් හිතුවා මං ඔයාලව කලින් ෂොපින් එකක් ගිහලා තියෙන නේෂන්ස් එකෙන් පොඩ්ඩක් ෂොපින් කරන්න. ගෙදර බඩු ටික ඔක්කොම ඉවරයි. හැබැයි අද අපි කාට් එක ගෙනාවේ නැති නිසා අපි essential items ටිකක් විතරයි ගත්තේ. අනම්මනම් වලට ගත්තේ ලේස් පැකට්ස් කීපෙකුයි. ඊට පස්සේ අපි චොකෝ පයි පැකට් එකක් ගත්තා. මට ආසයි හින්දා අපි ඔන්න ඒක ගත්තා. යන ගමන් අනිවාර්යයෙන්ම ගොඩක් දවසකින් බිව නැති හින්දා ටිමි එකකුත් අරගෙනම අපි දෙන්න ගෙදර ගියා. ඉතින් මගේ කෝස් වර්ක් ඔක්කොම ඉවර වුණාට මගේ ස්ටුඩන්ට් ලයිෆ් එක තාම ඉවර නැහැ. AI කියලා මම ඔයාලත් එක්ක ඉක්කොන්ටම ෂෙයා කරන්නම් ඊළඟ වීඩියෝ එකෙන්. එතකල් බයි බයි.